කොටිම්ම කියනවනම් පක්ෂ දේශපාලනේ ලංකාවේ මිනිසුන්ට රටේ මිනිසුන්ට කැත වැඩ කරපු අයට දැන් එළියට බැහැගන්න බෑ. ඒගොල්ලෝ දැන් හැංගි හොරා වෙස් බඳිමින් ඉන්නවා. එක එක වේදිකා නිර්මාණය කරමින් ඒගොල්ලන්ට එළියට බැහැගන්න බෑ. මොකද කාලයක් තිස්සේ කලේ ඇස් වහගෙන හම්බ කරන එක. හම්බ කෙරුවා. පුළුවන් තරම් සල්ලි හම්බ කෙරුවා. පවුල් පෝෂණය කෙරුවා. ඉඩකඩම් ගත්තා, වාහන ගත්තා. ළමයින්ට කරන්න පුළුවන් ඉතින් කවුරු හරි ඇහුවොත් කියයි, ඉතින් දෙමව්පියෝ දරුවන්ට පරිම සලකන එක කොච්චර හොඳද කියලා. හොඳයි. හැබැයි රටේ මිනිසුන්ගේ දේවල් හොරකම් කරලා කරන එක හොඳ නෑනේ. එහෙව් දේශපාලනයක් තිබුණු රටක ඒ තක්කඩි දේශපාලකයෝ දැන් හැංගිලා ඉන්නේ. ඒගොල්ලෝ නිකන් අලුත් වෙන්න හැවාරිනවා කියලා අපි කිව්වේ ඊ පෙරේද. එහෙම කරමින් ඉන්නවා. විවිධ පක්ෂ නිර්මාණය කරමින්, නම් හදාගනිමින්, කණ්ඩායම් කණ්ඩායම් එකතු වෙමින් ඔහොම ඉන්නවා. හැබැයි ඔකේ මූලිකම තැන තමයි මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව. දැන් කවුද ඉදිරිපත් වෙලා ඉන්නේ පොහොට්ටුවට මූලිකත්වය දෙන්න? ජනාධිපතිවරණේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා මේ ධම්මික පෙරේරා කියන ව්‍යාපාරිකයා ඉදිරිපත් වෙලා ඉන්නවා. එතන මොකද්ද, මොනවද ඔහුගේ ව්‍යාපාර? ඒවා අපි ඔබට ආරාධනා කරනවා, ඒවා හොයා බලන්න කියලා. මොනවද ව්‍යාපාර? දැන් කරමින් ඉන්නේව නෙමෙයි, මුල් කාලේ ඉඳන් කරගෙන ආපුවා මොනවද කියලා. එතකොට මේ පොහොට්ටුව කියන ජන විරෝධී, ජනයා මංකොල්ල කාපු ඒ කණ්ඩායම බේරගන්න ඒකට නියෝජිත පුද්ගලයෙක් විදිහට, ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට මේ ධම්මික පෙරේරා කියන ව්‍යාපාරිකයා ඉදිරිපත් වෙලා ඉන්නවා. ධම්මික පෙරේරා නිර්මාණය වුණේ කොහොමද කියලා ඇහුවොත්, ධම්මික පෙරේරා විතරක් නෙමෙයි ලංකාවේ හුඟක් ඉන්නවා, කියන්නේ ඔය පහුගිය දවසක ඝාතනයට ලක්වුණු ක්ලබ් වසන්ත, ඒ වගේ පුද්ගලයොත් ඉන්නවා. ඒ කියන්නේ හිතාගන්න බැරි තරම් සල්ලි හම්බ කරපු මිනිස්සු ඉන්නවා. කොහොම එහෙම සල්ලියක් ඒගොල්ලන්ට ලැබුණද කියලා හිතාගන්නවත් බෑ, හොයාගන්නවත් බෑ. දැන් පියුමි හංසමාලි ගැනනේ එකපාරටම අවධානය යොමු වුණේ. මේ සිංගල් පේරන්ට් කෙනෙක් විදියට එදා එදින්දා ජීවිතය ගත කරගන්න බැරුව හිටිය පුද්ගලයා කොහොමද මේ මිලියන් ගණන්වල වාහන ගන්නේ, ගෙවල් ගන්නේ කියලා එකපාරටම ප්‍රශ්නයක් ආවා. එතන දැන් ඒක ගැන හොයා බලාගෙන යනවා. හැබැයි ඊට වැඩිය මේ රටේ ඉන්නවා කුප්‍රකට දේශපාලනයෙන් පෝසත් වෙච්ච මිනිස්සු. අදින් ඒ එක් අයෙක් තමයි ක්ලබ් වසන්ත කියලා ওই පහුගිය දවසක ඝාතනයට ලක් වුණේ. ඒ විදිය චරිත ගොඩක් ඉන්නවා. එතන ඒගලංගෙන් පරිබාහිරව මේ ධම්මික පෙරේරා වගේ අයත් ඉන්නවා. ඒගොල්ලෝ ටයි දාලා කෝඩ් දාලා ඉන්න අය. ඒගොල්ලෝ පොහසතුන් උනේ කොහොමද කියන එක සම්බන්ධයෙන් රටේ ජනතාවට දැනගන්න ඒ කියන්නේ අයිතියක් තියෙනවා. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ නැගෙන්නේ මෙහෙමයි. අපිට මෙතන තියෙන එකම කාරණාව මෙන්න මේකයි. ඒ කියන්නේ ධම්මික පෙරේරා ඇයි පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්නේ? මොකද්ද ඒ තියෙන සම්බන්ධය? මොකද්ද ඇඟැලුම්කම? ඒක පැත්තකින් තියන්නකෝ. එතන ධම්මික පෙරේරා හිතන්නේ නැද්ද මේ පොහොට්ටුව කියන්නේ ලංකාවේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච පක්ෂයක් කියලා? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව එලවලා දැම්මා මිනිස්සු. අගමැති මහින්ද රාජපක්ෂව එලවලා දැම්මා. ඒ අල්ලපණල්ලේ නේද රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා උතන වාඩි වුණේ, රයිට්?
එතකොට මේ 2022 සිද්ධ වෙච්ච මහජන අරගලයේ විප්ලවය ධම්මික පෙරේරාට අමතක වෙන්නේ කොහොමද? දැන් ඔහු කොහොමද කියන්නේ මම මේ අය වෙනුවෙන් මේ අය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. කියන්නේ මොකද්ද තියෙන සුජාත භාවය? පොහොට්ටුවේ පොහොට්ටු ව කියන දේශපාලන පක්ෂයේ ඒ ඉන්න කණ්ඩායමේ සියලු දෙනා රටේ ඇහුවොත් දොස් කියන මේ කණ්ඩායමට නායකත්වය දෙන්න ඒ අයව ආපහු බලයට ගේන්න එක නේ බලාපොරොත්තුව. එතකොට ධම්මික පෙරේරාට තියෙන උවමනාව මොකද්ද? අන්න ඒක ධම්මික පෙරේරාට තියෙන උවමනාව මොකද්ද? එතන ඒක පැත්තක්. තව පැත්තකින් අපි දකිනවා ධම්මික පෙරේරා කියන ව්‍යාපාරිකයා මේ රටේ දරුවන්ට උගන්වන්න උත්සාහ කරනවා. කියන්නේ අලුත් දැනුම දෙන්න උත්සාහ කරනවා. සාකච්ඡා පවත්වනවා විවිධ අයත් එක්ක. දැන් මේ දැනුම දෙන්න උත්සාහ කරන එක අවස්ථාවක මේ ඊයේ පෙරේද ඇතිවෙච්ච කතාවක් කුඩා දරුවෙක් එක්ක ඒක අපි දකිනවා අන්තර්ජාලයේ. ඊට පස්සේ ඒක දැන් උසුළු විසුළු වලට ලක් වෙලා තියෙනවා තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ. ඒගොල්ලෝ ඒකට විගඩම් වීඩියෝවක් නිර්මාණය කරලා තියෙනවා. පළවෙනි වීඩියෝව ඔබ දකින්න ඇති. ඒකේ ඒ කියන්නේ හඬ විතරක් අපි ඔබට අහන්න දෙන්නම්. ඒකේ කුඩා දරුවෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා ධම්මික පෙරේරා අහනවා මෙහෙම මේ හරක් නැති වුණාම හොයාගන්න විදිහක් ඔයාලට හදන්න පුළුවන්ද? AI තාක්ෂණයෙන් හරකුන්ගේ හොම්බින් එක පින්තූර අරගෙන ඊට පස්සේ ඒකෙන් නිර්මාණය කරන්න පුළුවන්ද? එතකොට පොලිසියට ලබා දෙන්න පුළුවන්ද මේක? ඊට පස්සේ හොර හරක් පටවගෙන යන ඒවා අහු වුණොත් ඒවායේ චෙක් කරන්න පුළුවන්. ඒ හරකගේ හොම්බ චෙක් කරලා අඳුර ගන්න පුළුවන් මේ තමන්ගේ හරකාය කියලා ඔන්න ඔහොම කතාවක් කියනවා. ඒක ඔබ අහන්න ඇතිනේ. හැබැයි පොඩ්ඩක් ඒ හඬ අහන්නකෝ මේකේ. වාගේ දැන් કૃතිම බුද්ධිය ප්‍රොජෙක්ට් එක කොහමද? අපහසු නැහැ කරගෙන යනවා සර්. ඔව් දැන් හරක්ව හොරකම් කරගෙන ලොරිය දාලා අරන් යනවනේ. ඔව් සර්. දැන් ඔයාට බැයිද පොලිසියට හදන්න ඇප් එකක්? ඒ දැන් හරක්ව හොරකම් කරන බය අයට කියනෝ ෆොටෝ එක ගහලා රෙජිස්ටර් කරගන්න කියලා. ඔයාගේ සිස්ටම් එකට. පොලිසියට දීලා තියෙනවා හොර හරක් නෙමෙයි හරක් ලොරියක් ආවට පස්සේ ෆොටෝ එක ගහලා බලන්න කවුද අයිතිකාරයා කියලා. ඔයාට કૃතිම බුද්ධිය දාලා හදන්න පුළුවන්නේ? ඔව් සර්. හරකගේ මූණත් එක්ක හොම්බෙන් AI දාපු ගමන් එනවනේ. දැන් මේ වීඩියෝව කුඩා කෑල්ල ගොඩක් වෛරල් වෙලා හැමෝම ඉනාවෙවි බලමින් ඉන්න වෙලාවේ තවත් එකක් ඒකට ඇවිල්ලා තියෙනවා. ඒකට උත්තරයක් විදිහට මෙන්න හදලා හොම්බෙන් AI කියලා එකක් හදලා ඒක නිර්මාණය කරලා දීලා තියෙනවා. මම හිතන්නේ ධම්මික පෙරේරාට ඒ කියන්නේ ඔහු අර දරුවට යෝජනා කරපු එක වෙන කෙනෙක් හදලා පෙන්නලා මෙන්න මේ විදිහට හදන්න පුළුවන් කියලා කියන්නේ හදන ක්‍රමයක් පෙන්නලා දීලා තියෙනවා. එතකොට ඒක පොලිසියට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙහෙම කියලා. විගඩම් වීඩියෝ එකක්. විගඩමක් ඒක. ඉතින් දැන් මේ වගේ තත්ත්වයට පත් වෙන්නේ ඇයි ධම්මික පෙරේරාගේ ඒ ඉදිරිපත් වීම? දරුවන්ට උගන්වන්න නම් ඉදිරිපත් වෙන්නේ ඔහුව මේ වගේ විකාර රූපීව පෙනෙන්නේ ඇයි අනිත් අයට? දැන් සජිත් ප්‍රේමදාසව අපි දන්නවා උසුළු විසුළු වලට ලක් වෙලා තියෙනවා. මම දැක්ක මේ ළඟදිම ඇවිල්ලා තියෙන එකක්. ඒ කියන්නේ ඔහු ක්‍රීඩාවට දක්ෂයි කියලා ෆුට්බෝල් ගහනවා. ඊට පස්සේ ඩ්‍රම්ස් වාදනය කරනවා, গিටාර් ගහනවා, හොම් 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 එහෙම එකක්. ඉතින් ඒ ඇයි තරුණයෝ මේක විහිළුවට ලක් කරන්නේ ඇයි? ඇයි ධම්මික පෙරේරාගේ මේ උත්සාහය අලුත් පරම්පරාව විසුළු උත්සාහයක් විදියට දකින්නේ ඇයි? විගඩම් වීඩියෝ නිර්මාණය කරලා ඔහුව සමච්චලයට ලක් කරන්නේ ඇයි? ඒකට හේතුව තමයි ඔහු කරන්නේ අවංක උත්සාහයක් නොවේ කියලා තේරුම් අරන් තියෙනවා. අන්න එක ඒකට හේතුව. ඒ කියන්නේ දැන් ඔහු හිතනවා නම් ධම්මික හිතනවා නම් මෙහෙම Tamanට පුළුවන් කියලා Tamanගේ සල්ලි විසි කරලා එහෙම කෝට් ඇඳලා ටයි දාලා අරේ මේ එහෙම අනිත් අයව රවට්ටන්න පුළුවන් කියලා ඒවැයින් එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් කාලයක් තිබුණා ලංකාවේ.
දැන් එහෙම කරන්න බෑ. ඉතින් ඒක නිසා අර එහෙම කරන්න බැරි එක අඟවන්න මෙන්න ඔයාට අපි අපේ අදහස කියලා තමයි ඔය වීඩියෝ එක හදලා දාලා තියෙන්නේ. ඒතර ඒකෙන් ධම්මික පෙරේරා කියන ව්‍යාපාරිකයා පොහොට්ටුවේ ජනාධිපති වෙන අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න සූදානම් වෙලා ඉන්න කෙනා තේරුම් ගන්න ඕනේ ඡන්දෙ ඉල්ලුවොත් ලැබෙන උත්තරය තරුණ ජනතාවගෙන් විශේෂයෙන් ලැබෙන උත්තරේ මොකක්ද කියලා තමයි මේ පණවිඩයක් දීලා තියෙන්නේ. ඉතින් මේ පණවිඩය ඔහුට ග්‍රහණය කරගන්න බැරි තරම් ඔහු මෝඩයි කියලා අපි හිතන්නේ නැහැ. පුළුවන් නේ. ඔච්චර ව්‍යාපාර කරන්න පුළුවන් නම් ඒ ඔක්කොම සංවිධානය කරගෙන කරන්න පුළුවන් නම් මේ මේ ජනතාවගේ අදහස ජනතාව තමන්ව පිළිගන්න ක්‍රමය හෝ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියන එක තේරුම් ගන්න ඔහුට පුළුවන්කමක් තියෙන්න ඕනේ. එදෙන් අපි යෝජනා කරනවා ඔහුට මේව සලකලා බලන්න. ඒ කියන්නේ අපි කියන්නේ ඔබ ඉදිරිපත් වෙලා පොහොට්ටුවේ ජනාධිපති වන අපේක්ෂකයා විදිහට ඒ ප්‍රකාශයට පත් කරනකොටම ලංකාවේ සුවහසක් ජනයාගේ අප්‍රසන්න පිළිකුලට ඔබව භාජනය වෙනවා. ඒකයි. ප්‍රජාතන්ත්‍රවාදයට හැම පක්ෂයක්ම හැම කෙනෙකුටම දේශපාලනය කරන්න ඡන්දෙ ඉල්ලන්න ඒ අයිතියක් තියෙනවා. එහෙම කරන්නත් ඕනේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. දැන් වැරදි දේශපාලනය කළ අයත් දේශපාලනය කරන එක හොඳයි. මොකද මේක ඉන්ඩිපෙන්ඩන්ට් කණ්ඩායම් ඉන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ එතකොටයි. නැත්තම් එක කණ්ඩායමක් අර 77 JR හයෙන් පහක බලයක් හම්බුණා වගේ එහෙම වෙනවා. එහෙම වෙන්න හොඳ නෑ. මේක බලය තුලණය වෙන්න ඕනේ. ඒක නිසා ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉල්ලන එක හොඳයි. ඒක වරදක් නෑ. හැබැයි ඔබ ඒ දේ කරන ගමන් මේ කරන වැඩේ මේ දරුවන්ට උගන්වන්න හදන වැඩේ නිකන් හිතන්නකෝ. දැන් කවුද මේ රටේ දරුවෝ අසරණ තත්ත්වයට පත් කළේ? මේ අවුරුදු 76ක් දේශපාලනය කරපු මිනිස්සුමයි. ඒගොල්ලෝ තමයි මේ දෙමව්පියන්ට දරුවන්ට හරියට උගන්න ගන්න බැරි තත්ත්වයට දෙමව්පියන්ව පත් කළේ. එතන ඒ අයව නියෝජනය කරමින් එවැනි දේශපාලන පක්ෂ සහ නියෝජිතයන්ව නියෝජනය කරමින් ඔබ ආපහු අනිත් පැත්තෙන් ඇවිල්ලා දරුවන්ට උගන්වන්න හදනවා. මේක පොඩි නිකන් පරස්පර විරෝධී වගේම නිකන් හිතන්න සාකේස විසුලු කාර්යී තත්වයක් නැද්ද? තියෙනවා. අර ඕකම අපි කිව්වා ඩඩ්ලිටත් වරක්. මම මේක කිව්වා, ඒ කියන්නේ ඩඩ්ලි ලැප්ටොප්ස් දෙන්න හදනකොට ඩඩ්ලි සිරිසේන, ඒ කියන්නේ ඔයා ඩඩ්ලි ලැප්ටොප්ස් දෙන්න ඕනේ නැහැ ළමයින්ට. ඒ ළමයින්ගේ තාත්තලාගේ වීටික ගන්න සාධාරණ මිලකට. එතකොට ඒ තාත්තලට පුළුවන් වෙනවා ළමයින්ට ලැප්ටොප් සරන් දෙන්න. යමකනේ මේක ක්‍රියාවලිය එහෙමනේ සිද්ධ වෙන්නේ. දැන් තාත්තලා අම්මලව සූරා කාලා දරුවන්ට උදව් කරන්න ගිහිල්ලා වැඩක් නැහැ. ඒක එහෙම කෙරුවට මේ ප්‍රශ්නේ විසඳෙන්නේත් නැහැ. නිකන් తాවකාලිකව ඒ කරන මනුස්සයාට ප්‍රචාරයක් ලැබෙයි සහ දැන් නම් ඡන්ද ඉල්ලුවට එහෙම ඡන්ද ලැබෙන්නේ නැහැ. නමුත් ඒවා බොරු වැඩ. අනිත් එක තමයි ඒ වගේ දේවල් කෙරුවයි කියලා දැන් කාලේ මිනිසුන්ගෙන් පැහැදීමක් හෝ පිළිගැනීමක් ලබා ගන්න කිසිසේත්ම බෑ. ඉතින් මෙන්න මේක තමයි අපි පැහැදිලි කරලා කියන්නේ. ඩඩ්ලි සිරිසේන කියන්නේත් ලංකාවට අවශ්‍ය ව්‍යාපාරිකයෙක්. ධම්මික පෙරේරා කියන්නේත් ලංකාවට අවශ්‍ය ව්‍යාපාරිකයෙක්. දැන් ඔබ කොහොමාරි ඔබ දෙදෙනාම ව්‍යාපාරිකයෝ බවට පත් වෙලා තියෙනවානේ. එතකොට ඒක හරි. නමුත් ඕගොල්ලෝ මේ රටේ සාධාරණ ව්‍යාපාරිකයෝ බවට පත් වෙන්න ඕනේ. තව දුරටත් මේ තක්කඩි දූෂිත දේශපාලනය නියෝජනය කරමින් ඕගොල්ලෝ තව දුරටත් මේ රටේ ජනතාව රවට්ටන්න උත්සාහ කරනවා නම් අපි කියන්නේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට තමයි අපි ජනතාව දැනුම්පත් කරන්නේ. ඉතින්
කොටින්ම කියනවා නම් ඉස්සර වගේ නෙමෙයි දැන් කාලේ ඔය ළමා උපායන්ට මෙරටේ මිනිස්සු අහුවෙන්නේ නැහැ හේතුව ඒගොල්ලන්ගේ දේශපාලන විඥානය වර්ධනය වුණා 2022 මහජන විප්ලවයෙන් එතන ඉඳන් මෙරටේ මිනිස්සු කල්පනා කරන්නේ පැවති දේශපාලන විඥානයට වඩා දියුණු වෙච්ච දේශපාලන දැනුමකින් එහිඳ අපි බලමු අපේ රටේ ධම්මික පෙරේරා වගේ ව්‍යාපාරිකයින්ට ඔය පොහොට්ටුව නියෝජනය කරන ගමන් අනිත් පැත්තෙන් ළමයින්ට උගන්වන්න යන එකේ තියෙන පරස්පර විරෝධී කතාව තේරෙයිද කියලා කොටිම්ම කියනවා නම්